අයිබුවන් අපි අදත් සීයාගේ කතාවක් එක එකතු වෙන්න හදන්නේ මම ගිය සතියේ දසමහ යෝධයෙක් ගැන කතාව කියලා මං කිව්වා දැන් 6 ශ්‍රේණියේ ළමයින්ට මේ අවසාන වාර වෙනකොට දුටුගැමුණු රජුරෝන්ගේ පාඩමක් තියෙන නිසා ඊළඟට දසමහ යෝධයෝන්ගේ කතාන්දර එකේ තියෙන නිසා මං කල්පනා කරා ඒගොල්ලන්ටත් ප්‍රයෝජනවත් වෙන විදිහට අදත් තවත් එක යෝධයෙක් ගැන කියලා දෙන්න ඉතින් අපේ සීයාගේ කතාවේ 9 වෙනි කතාව විතර තමයි මට මතක හැටියට. එහෙමනම් අද කියලා දෙන්නේ ඔයගලන්ට ගෝටයිම්බර යෝධයා ගැන. අපි හැමෝම අහලා තියෙනවා. අපි බලමු මේ කතාව මොන වගේද කියලා. හොඳයි. ඔන්න මේ රුහුණු රට 12000 රට කියලා කියනවා ඒ කාලේ ප්‍රදේශය හඳුන්වලා තිබුණේ එහෙමයි. 12000 රට කියන ප්‍රදේශයේ නෙටොල් පිටිය කියලා ගමක් තියෙනවා. නෙටොල් පිටිය කියලා ගමක් තියෙනවා මේ මාතරත් පහු කරලා කතරගම් පැත්තට යනකොට. එතකොට මේ නෙටොල් පිටිය කියන ගමේ ජන ප්‍රධානියට පුතාලා හිටියා 7 දෙනෙක්. පුතාලා 7 දෙනෙක් හිටියා. එතකොට මේ පුතාලා 7 දෙනාගෙන් බාලම පුතා අබය තාත්තා නම තිබ්බේ අබය කියලා. මේ බාලම පුතා කම්මැලි ඒ වගේම බාලම පුතා වැඩි හරියක් දවසේ නිදා ගන්න එක කරන්නේ ඊළඟට මෙයා ටිකක් මිටි ඒක නිසා එයාට ගෝට කිව්වා ගෝට කිව්වා මිටි නිසා එතකොට මේ අබේ තමයි නම මිටි අබේ ගෝට අබේ එතකොට මේ ගෝටයිම්බරගේ කතන්දරේදී මේ කම්මැලි යෝධයා මෙයා යෝධයෙක් බව දන්නේ නැහැ මෙයා කම්මැලි මේ පුතා ගෙදරට වෙලා ඉන්නකොට අනිත් අයියලා මල්ලිලා 6 දෙනා එයාට මල්ල හිටියේ නැහැ අයියලා ඔක්කොම හිටියේ 6 දෙනා හේන් කරන්න යනවා හේන් වගාව කරන්න ඉතින් ඒ කරලා තමයි ගෙදෙට්ට උමනා ආහාර පාන ටික සපය ගන්න. හැබැයි කවදාවත් මේ බාල මල්ලි ආවේ නැහැ. අම්මයි තාත්තයි එයාට උනන්දු කරෙත් නැහැ. පවුලේ බාලයා නිසා වෙන්නේ නැති. හැබැයි මේ කම්මැලිකම නිදා ගන්න ගෙදෙට්ටම වෙලා ඉන්න මල්ලිට පාඩමක් උගන්වන්න අයියලා ටික මොකද කරේ? අයියලා ටික කරේ එකතු වෙලා ගිහිල්ලා මල්ලිගේ කොටස ඉතුරු කරා ලොකු හේනක් කරා දවස් ගාණක් ගිහිල්ලා මේක වැඩ කරා වැඩ කරලා මල්ලිගේ කොටස මේ සැරේ කරේ නැහැ ඒ ටික ඉතුරු කරා ඉතුරු කළා කිව්වා මල්ලි දැන් තනියම ගිහිල්ලා ඔයාගේ ටික කරන්න අපි එන්නේ නැහැ අපි අපේ ටික අපි කල්ලි ඉවරයි තාත්තත් කිව්වා ඔව් දැන් ඉතින් ඉලන්දාරියෙක්නේ දැන් මේ අයියලාට කියලාම කන්න බෑ ඒ නිසා ගිහිල්ලේ වැඩේ කරන්න කියලා. ඒ නිසා කම්මැලි ගෝටයිම්බර උදේ පාන්දර නැගිට්ටුවයින් පස්සේ බත් මුලකුත් අරගෙන ගියා හේන. හේනට ගිහිල්ලා බැලුවා. අයියලා දින ගාණක් ආව. ඇවිල්ලා කරලා තියෙන හේන ප්‍රමාණය මදි වගේ ගෝටයිම්බරට. එතකොට දැන් ඔන්න ගෝටයිම්බර කල්පනා කරා කොහෙන්ද මට ඉතුරු කරයි කිව්වේ මේ කොටස. අන්දෙන් එක සුද්ධ කරන්න. ඔය අයියලා 7 දෙනාම 6 දෙනෙක් එකතු වෙලා අයියලා 6 දෙනෙක් හිටියානේ. ඒගොල්ල එකතු වෙලා දවසෙම ගලවන ගහ මේ ගෝටයිම්බරට ගලවන්න ගියේ කුංචි වෙලාවයි. අත් දෙකෙන් අල්ලලා හොලවලා මුල් කඩලා වීසි කළා දාන වැටේ. ඉතින් එහෙම තුත්තිරි ගස් වගේ අර තිවිච්ච ගස් ටික උගුල්ලා දැම්මා. ඊට පස්සේ උදැල්ල අරගෙන කොටාගෙන කොටාගෙන ගියා බිම සකස් කර බත් මුලක් කෑවා දැන් ඉතින් හවස් වරුවට කරන්න වැඩකුත් නැහැ මේකට වැටක් ගහන්න එපා දැන් සත්තු වෙනවට මොකද කරේ අර ගස් කොළන් ටික බොන්චි කඩනවා වගේ කඩලා අරගෙන ඒවා දාලා අකුල් දාලා දඬු වැටකුත් හැදුවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. මෙතෙන්දලා හිටියත් වැඩක් නැහැ කියලා කල්පනා කරලා ගෝටයිම්බර යෝධයා වුණ දැන්
ගොටයිම්බර පුතා නේද? එයා ගියා ගෙදර. හැබැයි වෙනදා අයියලා එන්නේ හවස් වෙලා. ගොඩක් හැන්ද වෙලා කරුවල වැටෙනකොට. මෙන්න මල්ලි ඇවිල්ලා හවස් වෙනකොටම ගොඩක් හවස් වෙන්නේ නැතුව ඔෆිස් එකට ගිහිල්ලා එනවා වගේ. එතකොට අයියලා කිව්වා එක දවසයි ගියේ එදත් ආව කලින්ම. දැන් ඉතින් මෙයාට කියලා වැඩක් නැහැ. හෙට ගිහිල්ලා අපිවත් දැන් මේ ටික සුද්ධ කරන්න ඕන. ඊට පස්සෙන්ද කතා කරාම මල්ලි කිව්වා මං කළා ආවේ ඉතින් ඒක නිසා අද යන්න ඕනේ නැහැ. ගියාට කරන්න දෙයක් නැහැ කියලා. අයියලා පිළිගත්තේ නැහැ. අයියලා කිව්වා නෑ නෑ යන්න ඕන කියලා. මට බෑ යන්න මං කරලා තියෙන්නේ මම කරලා ආවේ. ගිහ බොරුනම් ගිහිල්ලා බලන්න කියලා කිව්වහම අයියලා ගියා මල්ලි දාලා. ගිහිල්ලා බලනකොට පුදුමෙනුත් පුදුමයි. ඔක්කොම ටික අවසන් කළා. දඬු වැටකුත් ගහලා පුදුම වැඩ තොගයක් කරලා. මේ ගැන පුදුම වුණ අයියලා වහාම දුවගෙන ඇවිල්ලා තාත්තට කිව්වා. මේ කාලේ තමයි ඔන්න කාවන්තිස්ස රජුව දසමහයෝධය හොයමින් හිටියේ. ඉතින් කොහොමත් කරන වැඩත් එක්ක තියෙන යාගේ ශක්තියත් ගැන අඳුරගත්ත තාත්තා මොකද කරේ? කාවන්තිස්ස රජුවන්ගේ ඉල්ලීම ඉටු කරන්න ජනප්‍රධානීන්ගෙන් කෙනෙක් දෙන්න ඕනනේ හමුදා සේවයට. ඒ නිසා මේ කම්මැලි අබේව යැව්වා කාවන්තිස්ස රජුගේ ගාවට. කාවන්තිස්ස රජුගේ ගාව රොහුණේ හිටිය කාවන්තිස්ස රජුගේ ගාවට. ඉතින් මේ යනකොට මෙයා යාළුවට ඉක්උත් කතා කරගෙන ගියේ. යන අතරමඟදීත් අපූර්ව වැඩක් කරා. මොකද්ද ගෝටයිම්බර කරේ? මේ අතරමඟ යනකොට සත්පන්දුර කියලා විහාරස්ථානයක් තිබුණා. ওই සත්පන්දුර විහාරස්ථානයේ මැදින් යනකොට ඒකේ ලස්සන පොල් වත්තක් තියෙනවා ක්‍රමානුකූලව හදපු. ෂෝක් මෙතන ගිමන් හරින්න. හේවණක් තියෙනවා. ඊළඟට ඉතින් කුරුම්බ කඩා ගත්තාම ආහාරක් තියෙනවා නේද? පානක් තියෙනවා. එතකොට ගෝටයිම්බර මොකද කරේ? අර ගහ ළඟට ගිහිල්ලා ගස් ගාවට ගිහිල්ලා ගස් හෙලෙව්වා, පොල් ගහ හෙලෙව්වා. කලටි කුරුම්බ වැටුණා බිමට. ඊට පස්සේ තව ගහක් හෙලෙව්වා, වැටුණා බිමට. යාළුවන්ට ඇති වෙන්න ගස් වලින් කුරුම්බ බිම හෙලාගෙන හොඳට කුරුම්බ බීලා වැවර කාලා බඩ පුරවගෙන ඔන්න දැන් හිටියා. දන්නේම නැහැ මේගොල්ලන්ට අර හෙවනේ ඉන්නකොට ගමන් මහන්සියටත් එක්ක නිින්ද ගියා. නිින්ද ගියා. හැබැයි දැන් හැමතැනම ගොබළු වැටිලා, වේලිච්ච පොල්ලතු වැටිලා, මටොළු වැටිලා, අර උදේ ලස්සනට තියුණ උද්‍යානෙ වගේ එක කැත වෙලා. නෑ ඈතට ගිහිපු පන්සලේ හාමුදුරුවෝ ඔය වෙලාවේ තමයි පන්සලට ආවේ. එනකොට මේ වත්ත දැකලා පුදුම හිතිලා මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා පන්සලේ නැවතිලා ඉන්න අර අපි කියනවා ඇබිත්යගෙන් ඇහුවා. පන්සලේ නැවතිලා ඉන්න කෙනාගෙන් ඇහුවා. එයා බොහෝම බයෙන් ඇවිල්ලා කිව්වා, "හාමුදුරුවනේ, ඔය වැඩේ කරපු කට්ටිය බෝමළුව පැත්තේ හාන්සි වෙලා ඉන්නෝ. යන්න නම් එපා. ගස් හොලවල තමයි යෝකේ කුරුම්බ කැඩුවේ. මං බයටම හැංගිලා හිටියයි" කියලා කිව්වා. හාමුදුරුව සිවුරත් අරගෙන, "එහෙම කොහෙද මේ පන්සල් භූමිය විනාශ කරන්න දෙන්නේ කාටවත්" කියලා ගියා. යනකොට අර පොල් ගස් හොලවපු එක්කෙනා ඉන්නවා අර හාමුදුරුවන්ට අර පන්සලේ ඉන්න. එයා කිව්වා, "එයා උදව් කරන කෙනා" කිව්වා. "අන්න අරයා තමයි" කියලා කිව්වා. කිව්වහම හාමුදුරුවෝ ගිහිල්ලා එයා නිදාගෙන ඉන්නකොටම අත් දෙකයි කකුල් දෙකයි හතරම එකතැනට අරගෙන මෙහෙම උස්සලා ගත්තම අල්ලක් වගේ. දැන් අර පොල්ගස් හොලෝපු ගෝටයිම්බර මල්ලක් වගේ උස්සගෙන ගෙනහැල්ලා බිමට අතෑරියා. අල්ල ගත්තා නේද හාමුදුරුවෝ කකු දෙක අත් දෙකයි ඔක්කොම එකට තියලා. ඉතින් ගෝටයිම්බරට හොල්ලන්නවත් බැහැ. හරියට නිකන් යකඩ අඬුවකට අහු වුණා වගේ. ඊට පස්සේ මේක තේරුම් ගත්ත ගෝටයිම්බර හාමුදුරුවන්ට වැඳලා සමාව අරගෙන වත්ත සුද්ධ කළා දීලා හාමුදුරුවොත් එක්ක මිතුරු වෙලා යන්න ගියා කාවන්තිස්ස රජුගේ ගාවට. කාමන්තිස්ස රජුගේ ගාවට ගියයින් පස්සේ කාමන්තිස්ස රජුව ගෝටයිම්බර පරීක්ෂා කළා. එයාගේ ශක්තිය ගැන පැහැදිලා
සුදු 6ක විතර ශක්තියක් තියෙන ගෝඨයිම්බර. ඒ ගැන පැහැදිලා ගෝඨයිම්බර දසමහා යෝධ සේනාවට බඳව ගත්තා. දසමහා යෝධ සේනාවට බඳව ගත්තා. එතකොට මෙන්න මේ ගෝඨයිම්බරට තියෙන විශේෂ හැකියාව තමයි අර ගහක් ගලවලා ගන්න පුළුවන් අර තුත්තිරි ගහක් ගලවලා ගන්න වගේ. එතකොට යුද්ධ වෙලාවෙත් අර විසිමහා යෝධයන්ගේ ශීර්ෂ කුණ්ඩ යෝධයා ඉස්සරහට ආපු වෙලාවේ ගෝඨයිම්බර මිටි වුණාට ශීර්ෂ කුණ්ඩ යෝධයා ගෝඨයිම්බර වගේ දෙකක් උස වුණාට උඩ පැනලා කඩු පහරක් දුන්න ශීර්ෂ කුණ්ඩගේ බෙල්ල කැපිලා එක පැත්තකට වැටෙන්න. ඕක බලන් හිටපු අනිත් අය සීසී කඩ දිව්වා. ඊට පස්සේ විජිතපුර මහසත්න වෙලාවේ හේදිත් මොකද කරේ පොල් ගහක් උදුරලා අරගෙන ඒ පොල් ගහේ කරටියෙන් අල්ලගෙන හතර වටේට කරකැව්වා. පොල් ගහක් කරකවනකොට කාටවත් එදහැක්ද කඩුවක් අරගෙන නේද? කූමි ගොඩක් වගේ සේනාව ලා රජුගේ සේනාව බිම වැටුණා. ඉතින් එහෙම කළා විසිමහා යෝධයන්ගේ සේනාව පරාජයට පත් කරන්න ලොකු උදව්වක් මේ ගෝඨයිම්බර කරා. කඳුලෑතාට දොරටුව කඩන්නත් කිව්වේ ගෝඨයිම්බර යෝධයා තමයි. ඉතින් ওই වගේ දස්කම් ගොඩාරයක් ගෝඨයිම්බර යෝධයා කරා. එතකොට මේ ගෝඨයිම්බර යෝධයා ඔය යුද්ධේ දිනලා ඔහොම ඉන්නකොට පස්සේ අර යක්ෂ නායකයේ ගෝඨයිම්බරගේ බිරිඳට විහිළුවක් කරලා ඒකට කේන්ති ගිහිල්ලා ගෝඨයිම්බර මොකද කරන්නේ යක්ෂ නායකයාටත් ගහනවා පයින් බෙල්ලට ගහනවා බෙල්ල කැඩිලා විසිවේ. ඉතින් ඒ ගැන නම් දුටුගැමුණු රජුරෝ කලකිරුණ නිසා දසමහ යෝධයෙක්ගෙන් වෙන්න ඕන දෙයක් නෙවෙයි අහිංසක මිනිස්සෙක්ගේ සටනකට නාපු කෙනෙක්ට මරණය දෙන එක හොඳ නෑ දෙයක් නෙවෙයි කියලා දුටුගැමුණු රජුරෝ කලකිරුණාම ඒකට ලැජ්ජ හිතිලා ගෝඨයිම්බර යෝධයා පස්සේ කාලෙදී ගියාලු හිමාලය දක්වා ඔය යාපනයේ පැත්තට ගිහිල්ලා එම්ම ගිහිල්ලා තියෙනවා හිමාලය දක්වා. ඒ ගිහිල්ලා ගෝඨයිම්බර යෝධයාත් මහානදම් පුරලා තියෙනවා පැවිදි වෙලා තියෙනවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතය සකස් කරගෙන තියෙනවා ගෝඨයිම්බර යෝධයා. ඔන්න ඕක තමයි දරුවනේ ගෝඨයිම්බර යෝධයාගේ කතාව. ඒතකොට ගෝඨයිම්බර යෝධයා කියලා කියන්නේ මිටි යෝධයා. මේ මිටි යෝධයා පොල් ගහක් අරගෙන කරකවල ගහලා නේද සේනාව බිම වට්ටලා, සේනාව කූඹි ගොඩ රෑනක් වගේ බිම වට්ටලා අපූර්ව විදියට ලොකු සේවයක් දුටුගැමුණු රජුරුවන්ගේ ලා රජුරුවන්ගේ ඇතුළේ ඇති වෙච්ච යුද්ධෙදී සිද්ධ කරා. ඉතින් ගෝඨයිම්බර යෝධයාගෙනුත් සිදු වෙලා තියෙන්නේ ලොකු සේවයක්. හොඳයි, ඔගොල්ලෝ මේ කතාව දන්නවා. සමහර අය දෙවනි සැරේ අහනවා වෙන්න පුළුවන්. ඉතින් කමක් නෑ, අපි ඉතිහාස කතා කීප සැරයක් අහලා තියෙනක වටිනවා. එහෙමනම් අපි තවත් යෝධයෙක්ගෙන් ඊළඟ සතියේ ආයිම හමුවෙමු. එතකොට මේ දවස්වල අපි දසමහා යෝධය ගැන තමයි කියාගෙන යන්නේ. ඒ ටික අවසන් වුණාම අලුත් කතාවකට එමු. හොඳයි, මේ කතාව තවත් අපේ පොඩි දරුවන්ට අහන්න ඉඩ සලස්සන්න. ඊළඟට කැමති අය ලයික් එකක් දාලා යන්න. ඊට පස්සේ අනිත් අයට බලන්න ෂෙයා කරන්න. එහෙම කරලා බලන්න අවස්ථාව සලසන්න. හොඳයි, එහෙමනම් සියලු දෙනාට අදත් 100ක් කතා වලින් සමුගන්නවා. ආයු බෝවන්.